බෝන් කිය පිගන්න සේ ිු් චනලගත එක් මයි හල මේ එකක වෙලයින්නේ. ඉතින් කොටස්සෙල්ද පොලේ පහල ෑමක් දකින්න ලැබෙනවා මේ කාලේදී ඒත් එක්කමමාආජුකෝන්ු නන්දුවත් අඩුවෙලා යෙනවා ආයජනය කරන්න. ඉතින් ගොඩක්යි අහලත් තිබ මොනවද කොටසල්ද පොලේ මේ වෙලා තියන්නේ ඇයි දිගටම පහලයන්නේ එතකොට මිලදීගණඩ සුදුසුද සමාගම් කියනකාරණ. ඉතින් කොටස්සෙල්ද පොල ඉහලයනෙ එකයි පහලයන එකයි අරගෙන බැලුවොත් එහෙම ඇත්තටම මේ දෙේ දදිම වාසි තියනො කොටස්සන්ට පොල ඒහ යන කොට විතරයි අපි වාසියක් තියනවා කියල හිතන්න. ඒ වුණනාට කොටස්ය දෙපොල පහලයන කොටත් අපට ඒක වායයක් විදිට උදාගන්න පුළුව අස්ථා තියනවා දැන් හිතන්න මොකක්කාර හොඳ සමාගමක් ඔය මිලදීගන්න බලාගෙන ඉන්නවා. එතකොටට කොටස් බිල පහලයනව කියන්නේ වැඩිපුර කොටස් ප්‍රමාණයක් ඔයාට එක්කම මුදලට ිද ගන්න පුළුවන්ෙනවාද. ස් मिल हिहलन කාले දී අපි ක कोටස් मिल दී ගන්නगीහම අපිට අवශ्य කර मिल ගන්න වැට कोොටස් मिलදී ගන්න පුළුවන්කම ලැබින්නේ එකයන්නේ समालाවට අපි හිතුවට මේ मिलට ම මේ සමාගම ගන්න එක සාधारණ කියලා ක कोटටස් मिल ෙले ्यानකොට හෙම කන්න පුුවන් මක් කලबලයට අපට मिलද ගන්නුවෙන හැබයි कोොටස් मिल පह ्यानොට හෙම ෑ අපිට කිसीම කලබල යන්න කොටස් එකතු ගන්න පුළුවන් ඒත්ක්කම තමයි මේ कोොटස් मिल පह न කොට එකන්න කොටස් ේන්න ोල हीन කාලට ට තවවාසයයක් තිය මයි ලාබාච ගවන සමාගන්න වවා මලදී ගන්නේ. හිතන්නක ගොඩක්මල අඩුවට ඇ ඒ සමාගම ිලදී ගදදිමකෝ වෙන්නේ ලාභාංශ ප්‍රතිසතය වැඩි වෙනවා ඉති ඒකත් කොටස් මල පහළ බයින්න කාලෙක කොටස් ිලදී ගැනීමද අපිට ලැබෙන වාසයක් විදිහට දකින්න බුලුව ආයුජකයක් විදිහට හිතන වනං සාමාන්‍යයෙන් කොටස්මිල පහල යන කාලෙකදී තමයි ඒ ආයජකයාට මලදී ගන්න සුදුසුමිලගණන් වලටේ ඒ සමාගම්වල කොටස්ස එන්නේ දැ. ලබලයටට ගහිල්ලා ගණුදනුවක් කරන පරමාර්තිය කොටස් मिलිදී ගන්නවනං එයාට සහරලට මාගට් එක නගින එක ගොඩක් හොඳයි එතකොට අදට වඩා හෙට ඒ කොටස්සැල मिलලගී හාම විුණලා ප්‍රතිලාබභ ගණ්ඩ පුළුවන් හැබැ යජකිට එහෙම කලබලයක් නෑන එතකොට එයාට පුළුවන් මාස ගානක් කුුණත් මේ කොටස් එකතු කරන්නේ එතකොට එයා එහම අඩුවට අඩුවට එකතු කරගන්න කොටස් සමහරලාවට පගුණක් වැඩුනය පස ම ිුණන්න බලාපොත්තුවවෙන්නේ ආයජකෙක් විදියට හිතන වනම් කොටස්සයද පොල පහලයනය එක හෙළයානක එයායට ච්චර ගැටලුවක් වෙන්නේ නෑමක්ද කලබලට කොටස් විකුණන්න බලාපොරත්තුව නැත්තන් කටසේදොල හලප පහලයෑම් වාසයක් විදිහට යොදාගන්න පුළුවන් ආයෝජ කෙක්ට. හැබැයි කෙටිකාලීන ප්‍රතිලාය බලාපොරොත්වයෙන් කොටස් මිදිය අරන් තියෙනවන නැත්තනම් අපිනඟ හදිස්සියට ගණ්ඩ ය දලක්නන් අපි ආයජනය කලා තියන්නේ එතකොට කටස්සේද පොලේ කෙටිකාලීන හළප පහලයම් ගැන. අවධානකින් ඉින්ඩ වෙනවා. අනිත්්‍යක තමයි ගොඩක්හට මේ කොට සිල්ධ පොල අජන ගැන ලක්කු අදකීමක් නෑනේ ඒන්න සමහරලාවට දස් ධහන මේ දා විස්ස වගේ කොටස් සිල්ද පපො ආජනය කරන්ඩ පටන්ගත් අයට තම අවුරුදුත දෙකයි හෙමනැත්තන් තුයි මේ ආයජනය ගන අධදකින් තියෙන්නේ. එතකොට යාලත් කලබල වෙනවා පොඩ්ඩි දෙයක් වුණත් යාගේ මුදල නැතිවේ කියලා ඉතින් කොටස්යන්ඳ පොලියෝ මුදල කාර්ජනය කරය පස්සේ සමාගමට ගැටලුවක් නැත්තාං සමාගම බංකොලොත්තුන් නැත්තම් අපේ මුදල නැතිවීමක් සිද්ධ වෙන්න අපි අුරුදු ගානම් මේ සමාගම්වල කොටස් තියාගත්තාත් ප්‍රතිලාබ අඩුවක් වෙන්න ගොළුවන් හැබැයි ඒ මුදල නැතිවීමක් සිද්ධ වෙන්නේ පහුගේ කාලිත් අප දැක්කේ එකක පුද ගොිවල මුදලාාජනී කරලා ඒ මුදල්වැලට වෙච්ච දේකුත්න්නේ ැ කොටස්සද ොල දල් යජනය කරපුමගේ ආයෝ්‍යනවල වටනා මඩ වැඩිවෙண்டு පුළුවන් ගුණනාට. විශ්වාහසයෙන් හොඳ සමාගම් කොටස් මිලදීගත්තු. ඒ මුදල්ල නැතිවීමක් සිද්ධවෙන්නේනෑ. ඒනිසා මේක විශවාසාස කරන්න පුළුවන් ආයජන මාර්ග ඒවගේ තමයිද අපි ආයෝජනයක් කරද්දිී නිකම් ආයජනයක් කරනවාට වඩා ඒ ආයජනින් සාර්ථක විච්ච පුදගලියෝ ලෝක ඉන්නවද. නැතාන් ලංකා වින්නවාද කියලා අපි බලලනේදක කරන්න. කොට එහිම බැලුවත් කොටස්සයද පොලේ ආයජනය කරලා සාර්ථකන ආයචුක ඉන්නවා. ඉතිං ඒ වගේ අයගැන ඒගොල්ලු මොනාද පාවිච්චි කරපු උපක්‍රම කියන කාරණ බලන්න ගමන් මේ කොටස්සයනද පොල පහළ යන කාලට අපිට ොනාද ගණ්ඩ පුළුවන් ප්‍රතිලාබ කියලත් හොයල බලන්ඩ. ඉති මංහර කිහිපයක් තමයි යාලට සඳහන් කර ඒ වගේ තමයි මට තවදයක් මේ විීඩියयोකේද පෙන්න්නන් ඩොනුුණනා දෙැම්මේ අල්ලුත් මූල්‍ය වාර්තා ඇවෙල්ල තියෙනවා සමගම් කිහිපෙකම අනිවාරම අවධානය ොමු කරන්න මේ මුල්ල්‍යවාර්තා ගැන දැන් මේේ ලංකා හුසි එක මුල්්‍යවාර්තාාව ඇවිල්ල තියෙනවා මේක ගොඩක් හොඳ මේ රිපෝට් එකක් තමයි මේක එතකොට මේකි බලන්ඩඒගොල්ලන්ගේ ආදායම හතර ගුණක් එතර වෙලාදෙන ියවුරුන්දත් එක්ක බැලුවම් පස්සේක් වාටයකට ඒවගේම තමයි සත්ත පනස්වන තිබ කොට සිකි පේීම රුපියල් විසිතුන ස්ත සියය වෙනකම්ම වැඩි වෙලා තියෙනවා එතකොට මේ මාස හයකට අරම් බැලුවත් ग අවුද්ධද දේ ම සහ තුත රපියලක් වගේ උපයලා ති මේ අවරුද්ධ ද ම සහ තුළත රුපියල්හ එකයි ස සූ ක් උපයලා තියෙන එක කොටසකට ඉතින් මෙන්න මේ වගේ හොඳ रिපोर्් ඇවිල්ල තියෙනවා සමහර සමාගම් වල ඉති ඒ ැත් තවද නමු කරන්නේ වගේ මේ තව සමාගමක रिපोर्ट් එක ැවිල්ල තිබ්ා ක මාර්शन डवලप कප එක නම් ලොකු ප්‍රගතියක් පෙන්න්න ති බෙන හැබැයි ඒත් හොඳ रिपोर्ट देයට අපිට කින්න ොළුවන් ඒ සමාගම මේ රිපෝර්් එක අලුතිගෙන මුල්්‍ය වාර්තා ගැන අනිවායෙන්ම අවධානය ොමු කරන්න එතකොට ඒවැන්නු අපිට හොඳ සමාගම් හවාගණ්ඩ පුළුව ඉති මේ ලංකා ෝOC සමාගම හොඳ රිපෝර්් එක කාවට මේකේ තව අවධන යොමු කරණ්ඩුවන් අපි කොයි වගේ මිලකට මේ සසාමාගම මිලී ගණඩ න කියලා දැම් බලඩ මේ අයිෝOC සමාගමය කොටස්මිල ගොඩා කඩු මිලට ගනිුතිෙනෙන් අවස්ථාවක තිබිලා කාලෙත් එක්ක කොටස්මිල ඉහළගිහින් රියලකේ හත්ත පහේ හැතහය වගේමලකට ගණදන්න වෙනවා ඉතින් මේ උපරිම අපට පේන රපියල් දෙසය පනහගටත්කඩා ඉහ ික ගන දන වී තිබල තියෙන දැන් දිගටම කොටස් ල පහලයමක් තමයි දකිඩ ලැබෙන්නේ අපිට මේ මුල් අවස්ථාවවෙදිම සමාගමක කොටස්මල ඉහල යන එක හඳුන ගන්න පුළුවන්නා එකන්නේ අපිට මේ රුපියල් පණහට වඩා අඩු වගේ කාලෙ ද මේ සමාගම කොටස්ි දී ගන්න හැකියාව තිපපු ේන හොද ප්‍රතිලාභිට අ් ක අවස්ථාවක් වෙනවා ඉතිං ඒක කරන්න අනිවර මෙ මේ සමාගම් වල ල්්‍ය වර්තාගෙන හොඳ අවධානකින් ඉන්ලනි කොටස්මීල ඉහල ගියාත් පහල ගියත් අපිට ප්‍රතිලාබ ලබාගන්න පුළුවන් ආකාර තියෙනවා ඉති අපි කලබල වෙන්න ඇතුව හොඳ සමාගම් තෝරගෙන ආයජනය කරන්න පුළුවන්න අපිට කොටස්මීල පහළ ගියා වනත් අපිට ලාභාංශ ප්‍රතිසත වැඩිපුර ලැබෙනවා ඒවාගේම තමයි අපට ො කඩ්ුවට කොටස් मिलදී ගන්න පුළුවන් तो කොට කොටස් ල න කාලපට ඒ කොටස් විකුණලා හොඳ ප්‍රතිලායක් ගණ්ඩ පුළුවන් ඉතින් අර කොටස් मिलල පහලයනය එකට එහෙමනත්තගේ පෝඩ් පලිය කොටස් වල मिल ගන්න නඩුනා කියලා හණගාටුවෙන් හැතුව බලුවන් තරම් මේකේ ප්‍රතිලාබේ ගන්න උත්සහ කරන්න කොටස් නද පොලේ ඉහලෑම් පහල ෑම් වලंग ප්‍රतिලා ගන්න ත්සාා කරන එක තමයි ගොඩක් හොඳ එෙම නැතුව කොටසදපො පහල යනවාන්නේ මෙහෙමයි කියලාර. බයවෙ එපා ඔ හැම්වඩේම ඉවසීමෙන් ආයෝජනය කරන්න ති මේ විඩියෝකේදි මට පෙන්රදට ඕනුනේ අලුති කොඩක් හොඳ මුල්ලවර්තයනේ ඒවා ගැන වදානගෙන්ද අනිත්කාරණය තමයි කොටස්සද පොල පහළ ගියා කියලා ආයෝජනය ගැන කනගාට වෙන්නෙපා තව හොඳට හොඳ සමාගම් හොයලා ආජනය කරන්න බලන්ඩ කොටස්මිල ගොඩක් එක දිගට පහල ඇද කළබල ඉන්නස්කාන්නපා කොටස්ිලයම්මටමකට ස්ථාවර උනෑන් පස්සේ ඉවසීමෙන් ඉඳලා කොටස් ටිකටික එකතු කරගන්න දැන්වාට කලබලේ විකුණල ප්‍රතිලාබයක් ගන්න අවශ්‍යතාවයක් නැත්තං ඇත්තටම බයිවෙන්න දෙයක් නෑ කොටස්මිල පහළ ගියා කියලා අනිවාරෙන් මේ කොටස්ස මිලගන්නන් ඉතිරයේදී ඉහළයායනවා ස්තීරෝබ ඉතින් එතකොට හට හොඳ ප්‍රතිලාකට අන්නඩ බළුවවා දැනටමත් කොටස්මල හලග හින්තියන සමාගමෙලද ගන්නවන ොස් ඇල කලිමත්වවෙන්න හේතු තමයි කොටස්මි හෙල හිල්ලදතින්වන සමහට්‍ය සමාගමී වටිනාකම අභිභවාග හිල්ලන ඒ කොටස් නැවත පහලට එන්න පුළුවන් එතාකොට වාගේ ආයජනය අසාර්ථක වවෙන්නේඒ අවස්ථාව තියන ති ඩිය ලා පුරතු කොටස් ේල ොල හයායන කොට වගේ පහලයන කොටත් අට ඒක ප්‍රජනවත් න්දියට යදාගන්න පුුවන් කියන රණ පැදිි කරන්න. ඉතින් කොටස් සිනද පුල හිහලායන කාට වඩ පහලය කොට හොඳ ූල්‍යවාර්තාාව තිේ සමග ගැන කොඩක් අවදානින් ඉදර අටුවට මේ සමාගම එකතුරගන්න උත්සා කරන්න ඒකවාට ගොඩක්. ෝජවධ්‍යයක්ක වේ අනාගතයේේදී හොඳ ප්‍රතිලාභයක්ගන්න ඒ එක ගොඩක් උදවක්වයි කොටස්සලි ොලිය ආයෝජනය කරද්ද කලබෙලට හෙල කොටස් මිලදිගන්න්නට වඩා නිතරම ඒ සමාගම් ගැන අධ්‍යනය කරලා හොඳ අබෝධ ඇතුව කොටස් මිලදිගන්න හොඳ ප්‍රලාබකට අන්ඩ පුලුවන් ඉති මේ කාරනගෙන සැකිිමත්ෙන්න්න බොහම ස්තුති ඩික බැල්වරට සුදවසක් කියලලා පාථනානර.